රන් පවුමට දෙන වැඩිම ගාන ගන්න අදම සිංගල් ෆිනෑන්ස් එකට එන්න පිටි හන්දියෙන් ගාලු මොදර වටරවම දෙසට සහ කොළුපිටිය දුම්රිය පාර වෙත ඇතුල් වීම සම්පූර්ණ වසා තබන 9:30 සිට ඒගොන් ශාන්ත මයිකල් හන්දියෙන් ගාලු පාර දෙසට ඇතුල් වීම රොටුන්ඩා වටරවමෙන් ගාලු පාර දෙසට ඇතුල් වීම සෙරමික් හන්දියෙන් එන්එස්ඒ වටරවම දෙසට ඇතුල් වීම යෝක් වීදියෙන් ලංකා බැංකු මාතර ඇතුල් වීම ඒ වගේම ගාලු පාර බම්බලපිටිය හන්දියෙන් කොළුපිටිය දෙසට ඇතුල් වීම ඒ වගේම මුහුදු මාවතේ බම්බලපිටිය දුම්රිය පාර හන්දියෙන් කොළුපිටිය දෙසට ඇතුල් වීම තුමුල හන්දියෙන් බෞද්ධාලෝක මාවත ඔස්සේ ආරේද මෙල් මාවත දෙසට ඇතුල් වීම සහ ලිබර්ටි වටරවමෙන් ශාන්ත මයිකල් වටරවම දෙසට ඇතුල්ලීම අපි සම්පූර්ණයෙන්ම වසා තබනවා මේ කාලය තුලදී. ඒ වගේම නිදහස් උත්සවය පවත්වන පෙබ්‍රවාරි මාස 4 වෙනිදා පෙළපාලිය උදෑසන 7:30ට පමණ ආරම්භ කරනවා. උදෑසන 5 සිට මේ සඳහන් කරපු ස්ථානවලින් අපි මාර්ගය වසා තැබීම සිද්ධ කරනවා. නිදහස් උත්සවය අවසන් කරන තෙක්ම සැහැල්ලු වාහන ගමනාගමනය කොල්ලුපිටිය මන්සන්දියෙන් දකුණු හරවල ලිබර්ටි වටරවුම ඊට පස්සේ පිත්තල හන්දිය ඒ ප්‍රදේශයෙන් ජේම්ස් පීරිස් මාවත ඔස්සේ යන්නත් පුළුවන්. ධර්මපාල මාවත ඔස්සේ ගමන් කළා. කොළඹ දෙසට ඇතුළේම හැකියාව තියෙනවා. කොළඹ දෙසින් පිටවීම කොම්පැනි විදිය මාර්ගය ඔස්සේ ගමන් කළා. ජේම්ස් පීරිස් මාවත ඔස්සේ පිත්තල හන්දියෙන් ගමන් කිරීම හැකියාව තියෙනවා. ඊට අමතර වශයෙන් ඕල්කට් මාවත සංගරාජ මාවත ඔස්සේ සංගරාජ වටරවුමෙන් කොම්පැනි විදිය මාවත ඔස්සේ මරදාන ප්‍රදේශයෙන් ගාමිණි වටරවුම ඔස්සේ පිටවියාමට හැකියාව තියෙනවා. පරවහන සඳහා වැල්ලවත්ත ඩබ්ලිව් සිල්ලා මාවතෙන් දකුණට හරවල පාමංකඩ හන්දිය මායා වටරවුම ඔස්සේ කොළඹ දෙසට ගමන් කිරීම හැකියාව තියෙනවා. ඒ වගේම බරවාහන කොළඹින් පිටවීම ඕල්කට් මාවත ටෙක්නිකල් හන්දිය සංගරාජ මාවත හන්දියෙන් පංචගාවත්ත මාවත දකුණට හරවල ඒ ඔස්සේ ගමන් කිරීමේ හැකියාව තියෙනවා. හෙට දිනේ පෙළපාලිය පවත්වන ගාලු මුද්‍ර මැද මාවතේ පෙරවරු දෙකේ ඉඳන් මාර්ගය සම්පූර්ණ වසා තැබීම සිද්ධ කරනවා. NSA වටරවුම සිට ගාලු මුද්‍ර වටරවුම දක්වා යම් සීමා සහිත වාහන ටිකකට ගමන් කිරීමේ හැකියාව තියෙනවා. දෙක දක්වා දෙකෙන් පසුව විශේෂයෙන් ගාලු මුද්‍ර වටරවුම සිට පරණ ආරක්ෂක අමාත්‍යාංශ හන්දිය තෙක් කොටස සම්පූර්ණ වසා තැබීම සිද්ධ කරනවා. පසුදින නිදහස් උත්සවය අවසන් වන තෙක්ම ඒ වගේම මුහුදු මාවතේ බම්බලපිටිය දුම්රිය ස්ථානයේ සිට කොළුපිටිය හන්දිය දක්වා හෙට පස්වරු 6 සිට පසුදින නිදහස් උත්සවය අවසන් වන තෙක් අපි ඒ කොටසත් සම්පූර්ණ වසා තැබීම සිද්ධ කරනවා. විශේෂයෙන්ම ආරක්ෂක සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.